අද මං හිතන්නේ කතානායකතුමා සඳහන් කළ තිබුණා ඊයේ පුවත්පතේ යුක්තිය ඉෂ්ට කළා ජම්පරේ වුණත් අඳින්න ලෑස්තියි කියලා. හැබැයි යුක්තිය ඉෂ්ට කළා ජම්පර අඳින්න අවස්ථාවක් නැහැ. මේ ජම්පර එක ගැන දැන් හිතන්නේ අයුක්තිය නිසා. ඒ අයුක්තිය නිසා ජම්පරේ අඳින එක ගැන තමයි මේ කල්පනා කරන්නේ. මොකද මම පෙන්වන්නම් තමුන්නාසලාට දැන් මෙන්න පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය. කිසිම කාලයක පාර්ලිමේන්තුවේ හිස් න්‍යාය පත්‍රයක් ඇවිල්ලා නැහැ. මෙන්න පාර්ලිමේන්තුවේ පළවෙනි රැස්වීමේ න්‍යාය පත්‍රය මේ 14 වෙනිදා. මේක නම් ජනාධිපතිතුමාගේ නියෝගයවත් ප්‍රකාශය කියවන එකවත් තියෙනවා මේ න්‍යාය පත්‍රයේ. ඊට පස්සේ අභාවකල් තානවා කියලා තියෙනවා. ඒක ඉවරයි. දෙවැනි එකේ කිසිම දෙයක් නැහැ. පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයක් කටයුතු කරන ආකාරය මේ දෙවැනි එක නොවැම්බර් මාසේ 15 වෙනිදා. ඒකේ කිසිම දෙයක් නැහැ. මේ තුන්වැනි එක නොවැම්බර් මාසේ 16 වෙනිදා. පාර්ලිමේන්තු වැඩ කටයුතු කිසිම එකක් නැහැ. මේක නොවැම්බර් මාසේ 27 කිසිම එකක් නැහැ. පාර්ලිමේන්තු නිකන් මෙහෙස් න්‍යාය පත්‍රයක් යන්නේ. ඒතකොට එදාට ඇවිල්ලා කියනවා මේ 19 වෙනිදා නොවැම්බර් මාසේ මේ කිසි එකක් නැහැ. ඊළඟට මේ නොවැම්බර් මාසේ 23 වෙනිදා කිසිම එකක් නැහැ. ඒතර මේ න්‍යාය පත්‍රයක් කිසිම එකක් නැහැ. ඉතින් අපෙන් අහනවා මොකද මේ පාර්ලිමේන්තු වර්ජනය කරන්නේ කියලා. මේ න්‍යාය පත්‍රයක් සකස් කළ නියමාකාරය අනතුරු පාර්ලිමේන්තු යන්නේත් නැහැ, පාර්ලිමේන්තුවෙන් කන්නේත් නැහැ. නැත්තම් පාර්ලිමේන්තුවෙන් කන්න යනවා කියලා කියනවනේ. ඒතර පාර්ලිමේන්තුවේ අපි යන්නේත් නැහැ, පාර්ලිමේන්තු කන්නේත් නැහැ පාර්ලිමේන්තුවේ. ඉතින් භෝජනාගාරයක් කියලා තියෙන්නේ වියදම් කරන්න එපා. මේ පාර්ලිමේන්තුවේ එන්නේ නැහැ, අපි එන්නේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ඇස්සීමට විතරයි. මේ න්‍යාය පත්‍රයක් හදලා වැඩ පටන් ගන්න. මොකද දැන් සාමාන්‍යයෙන් දැන් අද ගෙනාව යෝජනාවක්. මෙහෙම යෝජනාවක් ගේනකොට පක්ෂ නායකව රැස් වෙලා යෝජනාව මොකද්ද කියලා කියන්න ඕන පක්ෂ නායකවට. එපාර යෝජනාවට දින නියම කරනවා. දින නියම කරාට පස්සේ විවාදයට දින නියම කරනවා. එදාට ඉඳලා දින කීයක් විවාද කරනවද? ඊට පස්සේ ඡන්දේ ගන්න දිනේ. දැන් කතානායකතුමා ඇවිල්ලා අද කිසිම න්‍යාය පත්‍රයක් නැතුව එක යෝජනාවක් දානවා. දාලිවල එක විවාද කළා ඡන්දේ ගන්නවා. එතකොට දැන් මේ වන විට විදේශ රාජපක්ෂ මහත්මයා ප්‍රකාශයක් කර පාර්ලිමේන්තුවේ. එතුමා ඉතාවත පැහැදිලිව කිව්වේ මොකද්ද? ව්‍යවස්ථාදායකයයි විධායකයයි අතර තියෙන මේ ප්‍රශ්නය. එතුමායි කතාව හරිය අරගෙන බලන්න. ප්‍රශ්නේදී විධායකයේ ගත්ත තීන්දුවක් සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකයේ අධිකරණයට යාම තුල මේ අර්බුදයක් ඇති වෙලා තියෙනවා. එතකොට ව්‍යවස්ථාදායකයයි විධායකයයි සාකච්ඡා කරලා මේ තීන්දුව ගත යුතුව තිබුණා. ඒ සාකච්ඡා කරන කතානායකතුමාගේ වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට එක්ක සාකච්ඡා කරන. ඒ නිසා කතානායකතුමා ජනාධිපතිතුමායි සාකච්ඡා කරන්නේ. සාකච්ඡා කළා මේ අස්ථාවරභාවය ඉවර කරලා දෙන්න. එහෙම නැතුව මේක මේ යන්න මේ අස්ථාවරතාවය වැඩි. මොකද මේ බහුතරය ගැන කතා කරන විට දැන් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ අගමැතිට බහුතරයක් නැහැ. හැබැයි රට දුවන රට අරාජකයක් කරේ නැහැ. එතකොට මෙතන 104 102යි තියෙද්දි එක පැත්තක් වැඩි අපිට 104ක් දැනට තියෙද්දි මේ පැත්තෙන් අනිත් පැත්තෙන් තියෙන ඒවා ඔක්කොම දැන් විපක්ෂයක් නේ ඉන්නේ. දැන් ආණ්ඩුවේ නෙවෙන්නේ ඉන්නේ තියෙන්නේ විපක්ෂයක් එක්ක ආණ්ඩුවක් නැහනේ. එතකොට ඒගොල්ලෝ ඉන්නේ කොහෙද? එතකොට විපක්ෂයක් එක්කද මේ ආණ්ඩු කරන්නේ? එතකොට මේ කාරණා ඔක්කොම කල්පනා කරලා බලලා මං හිතන්නේ ස්ථාවරව මේ රටේ අදට අවශ්‍ය වෙලා තියෙන්නේ මැතිවරණයක්. අපේ තල්ලුව තියෙන්නේ මැතිවරණයකට යා යුතුමයි කියලා. මොකද මේ රටේ හැම දෙනාව දැන් බලාපොරොත්තු වෙන හැම ශේෂ්ත්‍රයක්ම මැතිවරණයකට යා යුතුය කියලා. එහෙම නැති වුණොත් මේ රට ආරාජිකා බවට පත් වෙනවා.